මෙරට වෙත ළඟාවීමට නියමිත බව පැවසූ ඉන්ධන නෞකාව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙලෙස පැහැදිලි කළා. තුන්වෙනිදා හෝ හතරවෙනිදා ලිපිය විවෘත කරන්න ගියාම අපි ලංකා බැංකුවේ අපිට ඒක විවෘත කරගන්න බැරි වුණා මුදල් නොතිබීම නිසා, ඩොලර් නොතිබීම නිසා. ඊළඟට අපිට මහජන බැංකුවේ නායවර ලිපිය විවෘත කරන්නට අපිට ඒ අවශ්‍ය රුපියල් සහ අවශ්‍ය ඩොලර් දෙකම අපිට ලැබුණා. ලැබුණට පස්සේ නායවර ලිපිය විවෘත කරන්න මහජන බැංකුව කටයුතු කරා. නමුත් අවාසනාවට මහජන බැංකුව විවෘත කරපු නායවර ලිපිය පිළිගන්න කටයුතු කරේ නැහැ ඒ ජාත්‍යන්තර බැංකුව. ඒක ප්‍රතික්ෂේප වුණා. ඉන්පසු අපි ඉන්දියානු බැංකු දෙකක් කරහා ඒ නායවර ලිපිය සනාත කරගෙන උත්සාහ කරා. ඒ උත්සාහයත් අපිට නිෂ්ඵල උත්සාහයක් වුණා. ඒකත් ප්‍රතික්ෂේප වුණා. අවසානයේදී ඔවුන්ගේම වෙනත් මූල්‍ය ආයතනයක් කරහා තමයි ඒ නායවර ලිපිය තහවුරු නොවුණත් පිළිගැනීම සඳහා එකඟතාවය පළ කරේ. අවාසනාවට ඒ මූල්‍ය සමාගම් දැනුවත් කළ තිබුණා ඒ මව් සමාගමට ලංකාවේ තියෙන මූල්‍ය තත්ත්වය සහ ලංකාවේ බැංකුවල ශ්‍රේණිගත කිරීම පහත වැටලා තියෙන මොහොතක ඔවුන්ට මේ වෙනුවෙන් තියෙන අවධානම ගත නොහැකි බවත් ඒ නෞකාව ඉන්දියාව බලා පිටත් කරන බවත් තමයි ඔවුන් දන්නලා තිබුණේ. ඒ අනුව අපි එදා ඉඳලා අපි කල්පනා කරා අපිට තියෙන ඩොලර් මිලියන අපි 30ක් ගෙවල ඉවර කරා දැවිතෙල් නෞකාවකට මීට දින කීපයකට ඉස්සෙල්ලා ඩොලර් මිලියන 34ක්. එතකොට ඩොලර් මිලියන 44ක පමණ මුදලක් අපි තැන්පත් කළ තිබුණා මහ බැංකුවේ. එනිසා අපි දැන් උත්සාහ කරනවා කඩිනමින්. මම දින වකවානු කියන්නේ ඉක්මන් වෙන්න යන්නේ නැහැ. නැවතත් සනාත කර ගැනීමකින් තොරව අපි ඇත්තම සනාත කරගෙන තමයි පහුගිය කාලේ කිව්වේ. නමුත් අපි ඒ සැපයුම් කරුවන්ගෙන් සනාත කර ගැනීමෙන් පෙර අපි කියන්නේ නැහැ කියලා අපි තීරණය කරා. එනිසා අපිට දුෂ්කර කාර්යයක් තියෙනවා, අභියෝග කාර්යයක්. රුසියාවෙන් තෙල් ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට දිවෙනින් පිටත් යාමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. නෑ, උනන්දු වෙන්නේ නැහැ කියන එක වැරදි මතයක්. ඒක අපි ඉල්ලීම් කරලා තියෙනවා. ඒ යන්න ඕන රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද තියෙනවා. දැන් ඇත්ත කතාව මේ මීට පෙර එන්න තිබුණු නෞකාවත් රුසියානු සමාගමකින් ආපු නෞකාවක් තමයි ගෙන්න යෝජනා කරලා තිබුණේ. එතකොට පළවෙනි ණය මේවර ලිපිය ප්‍රතික්ෂේප වුණේ ජාත්‍යන්තර වශයෙන් තියෙන බැංකු වලින් රුසියානු සමාගමක නෞකාවක් ඉදන්. ඊට පස්සේ අපි වෙන සමාගමක ඔවුන් වෙන පෝට් එකකට ගිහිල්ලා තමයි ඊට පස්සේ කරේ. ඒ නිසා යම් යම් තාක්ෂණික කාරණා තියෙනවා. මේ කොයි වෙලාවකවත් අපි මිලදී ගැනීම නවත්තලා නැහැ. කතා කරන එක මම දන්න විදිහට හෙට දවසේ අපේ අමාත්‍යවරු දෙදෙනෙකුත් යනවා යම් යම් කාරණා පිළිබඳව රුසියාවත් එක්ක සාකච්ඡා කරන්න වෙනත් රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට යන අතරතුර. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා යම් සුබදායි පිළිතුරක් ලැබෙයි කියලා. අපිට කාගෙන්ද ලැබෙන්නේ කියන එක ගැටලුවක් නෙවෙයි. අපිට චීනයද ඉන්දියාවද අපිට අඩුම තැනින් ලබා ගන්න පුළුවන් නම් ඒකට අපි උත්සාහ කරනවා.